ආයිබෝන් කියලා පිළිගන්නවා ආතල් කිචන් යාළුව හැමෝම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ තරුපහේ හොටෙල් එකක වගේ සුපිරිම රසකට නාසිගුරන් එකක් ලීසියෙන් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේක මාරම රසයි. ගොඩක් අඩු වියදමකින් වැඩි දිනකට කන්න හදාගන්න පුළුවන්. අපි එහෙනම් බලමු රසට ලස්සනට ලීසියෙන් මේ නාසිගුරන් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට තෙල් ටික රත් කරගෙන ඒකට පුංචි කෑලියට කපාගත්ත චිකන් දාගන්නවා. සාමාන්‍ය කටු නැති කෑලි තමයි නාසිගුරන් එකට ගන්නෙ. ඉතින් ඒ ටික දාගන්නේ මේ විදියට අඩු තෙලේ කියලා කියන්නේ චුට්ටක් තෙල් දාගෙන තමයි මම මේ නොන්ස්ටික් පෑන් එක මේක හදාගන්නේ. ඉතින් පුංචි කෑල්ලට කපා ගත්තන් පස්සේ අපිට ගොඩක් ලීසියෙන් අඩු කාලෙකින් මේක බෙද ගන්න පුළුවන්. මම මේකෙම අර නාසිගුරන් එකට දාගන්න සෝස් එකත් හදාගන්න හින්දා තමයි වෙනම මේ විදියට චිකන් ටික බෙදගත්තේ. ඊට පස්සේ ඔයාලට කැමති නම් මේ විදියට සොසේජ් උනත් දාගන්න පුළුවන්. ඉතින් මං හදපු නාසිගුරන් වලින් රසම විදිය තමයි මේ විදිය. ඒකයි ඔයාලට මේ ක්‍රමෙගෙන ආවේ. ඉතින් මේ විදියට චිකන් ටිකයි සොසේජ් ටිකයි හොඳින් රත් වුණාන් පස්සේ මම මේ ටික මේකෙන් අයින් කරගන්නවා. අයින් කරලා ලිපනිවලා මේ විදියට තක්කාලි සෝස්, ඒ වගේම ඔයිස්ටර් සෝස්, ඊට අමතරව සෝයා සෝස් දාගන්නවා. ඔයාලා මේකට කැමති නම් සීනි ටිකක් එකතු කරගන්න. මම බත් එකට සීනි දාගන්න හින්දා මේ සෝස් එකට දාගත්තේ නෑ. ලිපේ ගින්දර තියාගෙන මේක කලවම් කරගන්න එපා. මේ තියෙන රස නැති. ඊට පස්සේ ඒක පැත්තකින් තියලා තෙල් ටික රත් කරගෙන මම මේකට සුද්ධ කරගත්ත ඉස්ස දාගන්නවා. ඔයාලා වෝක් එක ගන්නකොට ඉස්සෙල්ලා වෝක් එක තියාගෙන ඒක ඇතුලේ තෙල් ටික නටව ගන්න. නටවල තෙල් ටික අයින් කරලා ඊට පස්සේ මේක හදන්න ගන්න. එතකොට බත් ඇටැලෙන්නේ නැති වෙන්න ඔයාලට රයිස් එකක් හදා ගන්න පුළුවන්. ඉස්ස ටික හොඳින් රත් වුණාම මම මේකට තලා ගත්ත ඉංග්‍රීසි තුළුණ එකතු කරගන්නවා. මේ ඉස්ස එකට රත් වෙනකොට රතු පාට වෙන ඉස්ස එක නෙමෙයි. ඉස්ස සුද්ධ කරගන්න විදිය මම channel එකේ දාලා තියෙනවා. ඉතින් channel එකට ගිහිල්ලා ඔයාලට ඒක බලන්න පුළුවන්. මේ වීඩියෝ එක පල්ලෙම මම link එක දාලා තියන්නම්. ඊට පස්සේ ඊටාම හොඳ විදියට හැදිච්ච කිකිලියගේ විතර දෙකක් මම මේකට දා ගන්නවා. විතර නැතිව ඔයාලට කැමති විදියකට වැඩි කර ගන්න. එතකොට රස වැඩි වෙනවා. විතර ටික හොඳින් මේ විදියට රත් වුණාන් පස්සේ මම මේකට අපේ චිකන්, ඒ වගේම සොසේජ් ටික එකතු කරගෙන ඒකත් හොඳින් කලවම් කර ගන්නවා. මේ විදියට මේ ටික හොඳින් කලවම් කරගත්තන් පස්සේ මම මේකට කැරට් එකතු කර ගන්නවා. මේ කැරට් ලීක්ස්, ඒ වගේම ලොකු ලුණු එහෙම ටිකක් වැඩිපුර දා ගන්න. එතකොට තවත් රසට මේක හදා ගන්න පුළුවන්. මේ විදියට තප්පර 30ක් විතර මේක කලවම් කරන පස්සේ මම මේකට ලුණු එකතු කර ගන්නවා. ඒ වගේම සීනි. ඊට අමතරව මම මේකට චිලි පේස්ට් එකක් දා ගන්නවා. ඒ වගේම අපි හදාගත්ත සෝස් එක. සාමාන්‍යයෙන් මේ වෙලාවෙදිම ඔයාලට අජිනොමොටෝ හරි සුප් කට ගැලක් හරි එකතු කර ගන්න පුළුවන්. කඩේ රසම වුණ අයට ඒ දෙක එකතු කර ගන්න. ඉතින් අර මං වෙනම චිකන් බදලා ඒ තෙල් එකෙන්ම සෝස් එක එකතු කරගත්තේ අන්නේ හිඳ තමයි. එතකොට හොඳ චිකන් රසයක් තව වැඩිපුර ගන්න පුළුවන්. ඔයාලට මේකට වැඩිපුර චිකන් බිත්තර දාගත්තාන් පස්සේ ඇත්තටම මේ රසකාරක වුණත් නෑ. ඉතින් මේ විදියට එක කලවම් වුණාන් පස්සේ මම මේකට ඔයල නිවාගත්ත බත් එකතු කර ගන්නවා. බත් එක ටිකක් හොඳට සීතල වෙන තරමට අපිට රයිස් එක රස කර ගන්න පුළුවන්. දැන් මේ විදියට ලිපේ ගින්දර වැඩි කරගෙන බත් එක හොඳින් කලවම් කර ගන්න. ඉතින් චිලි පේස්ට් එකක් මේකට එකතු කරගන්නේ ඒක ආවේනික දෙයක්. ඒක මං channel එකේ ඔයාලට හදන විදිය කියලා දීලා තියෙනවා. ඒ වගේම මම චිලි පේස්ට් එක ගොඩක් රසට හදනවා. ඉතින් ඒක ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් සේවර් ප්‍රොඩක්ට්ස් වලින්. හැමෝම කිව්වා කාපු කප හැමෝම කිව්වා කාපු රසම චිලි පේස්ට් එක කියලා. ඉතින් ඒක කැමති අය ගෙදරටම ගෙන්න ගන්න. මේ පහල තියෙන WhatsApp number එකට message එකක් දාන්න. ඉතින් සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා ගොඩක් අඩුවෙන් තමයි චිලි පේස්ට් එක දෙන්නේ. ඒ හින්දා අඩු මිලට ගොඩක් හොඳ රසයක් ඔයාලට ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට බැදපු චිකන් ටික එකතු කරලා බත් එක ආය හොඳින් කලවම් කරගත්තා. ඊට පස්සේ බාණ්ඩ කිට්ටු කරලා මේ විදිහට ලීක්ස් ටික එකතු කර ගන්නවා. මම අර කලින් කිව්වේ වගේ ඔයාලා මේකට දාගන්න එළවලු ටිකක් වැඩිපුර එකතු කර ගන්න. එතකොට හොඳ රසකට හදා ගන්න පුළුවන්. ඉතින් සමහරු කැමති නාසිගුරන් මීටත් වඩා හද පාටට කන්න. එහෙම කැමති අය ඉන්නව නම් වැඩිපුර ටිකක් සෝයා සෝස් දාගන්න. සෝයා සෝස් දාගන්නකොට ඒකට සීනි කලවම් කරගෙන දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ටිකක් තිත්ත ගතියට සෝයා සෝස් එක තියෙන හින්දා. මේ විදිහට විනාඩි දෙකක් විතර ලීක්ස් දාගෙන මේක රත් කරගත්තන් පස්සේ මම මේකට කපාගත්ත ලොකු ලුණු, ඒ වගේම අන්නාසි එකතු කර ගන්නවා. මේ අන්නාසිත් එක්ක නාසිගුරන් එක හැපෙද්දී මාරම රසක් තියෙන යාළුවනේ. එහෙම අකමැති අය ඉන්නවනම් ඒක දාගන්න එපා. හැබැයි ඇත්තටම හොඳ රසක් තියෙන මේ විදිහට කලවම් කරගත්තොත්. හැබැයි අන්නාසි දාගන්න ඕන බාන්න තප්පර 30කට 40කට කලින්. වැඩි කලවම් කරන්න යන්න එපා අන්නාසි දාගත්තන් පස්සේ.
ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම දැනට හදපු රසම නාසි ගොරන් රෙසිපි එක. ඉතින් කීපවතාවම හදලා තමයි ඔයාලට මේ රෙසිපි එක දුන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න ඇත්තටම හරිම රසයි. මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ප්‍රමාණයන් මේ වීඩියෝ කපල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් අරගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ආතල් කිචන් channel එකේ මේ වගේ තවත් ගොඩක් රසවත් රෙසිපි තියෙනවා. ඒවත් channel එක ඇතුළට ගිහිල්ලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා පහලින් comment එකක් දාන්න. channel එක හොඳයි නම් පහල තියෙන සුදු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell එකට අතට අහුවෙන එකකින් තමල ගහන්න. එහෙනම් ඉතින් ගොඩක් ස්තුති මගේ වීඩියෝ එක බැලුවට. තවත් ගොඩක් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. එදගම් මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. ජේසු පීටයි. අල්ලා දෙවි පීටයි.